බැංකුවල දවස අවසානයේ ගනුදෙනු පියවුවට පස්සේ සමහර දවස් තියෙනවා ගනුදෙනුකරුවන් වැඩිපුර මුදල් තැන්පත් කරලා. එතකොට වැඩිපුර මුදල් තැන්පත් කරා නම් බැංකු පද්ධතියේ වැඩිපුර මුදල් තියෙනවා. සමහර දවස් තියෙනවා වැඩිපුර බැංකු පද්ධතියේ මුදල් අරගෙන තම තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා. එතකොට බැංකු පද්ධතියේ මුදල් නැහැ. අන්න ඒකට තමයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. අන්නේ ද්‍රවශීලතාවය අඩු නම් මහ බැංකුව අවස්ථාවක් දීලා තියෙනවා ඒ බැංකුවලට මහ බැංකුව හරහා යම්කිසි මුදල් ප්‍රමාණයක් එක රාත්‍රියකට, ඒ කියන්නේ පහුවෙන්ද වෙනකන් විතරක් අඩු පොලියට ලබා ගැනීමට. ඒකට කවුළු දෙකක් තියෙනවා. එකක් තමයි ওই ප්‍රතිපත්ති පොලි අනුපාතිකය හරහා තියෙන කවුළුව. ඒක දල වශයෙන් ඒ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය හරහා කවුළුවෙන් සල්ලි ගන්නව නම් 9.25ක පොලියක් ගෙවන්න ඕනේ. නමුත් ඊට අමතරව තවත් කවුළුවක් තියෙනවා, ඔය රිවර්ස් රෙපෝ කියලා කවුළුවක්. ඉතින් ඒ කවුළුවෙන් ගනිද්දී ඊට වඩා තරමක් අඩු පොලියට තමයි බැංකුවලට මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ පිළිබඳව තමයි ඔය වාර්තාව පළ වෙලා තිබුණේ. ඒක ඉතාමත්ම කෙටි කාලීනව එක් රාත්‍රියකට මුදල් ලබා ගන්න ක්‍රමයක්. ඊට අමතරව තවත් බිලියන 70ක පමණ මුදල හැම සතියෙම නැවත නැවත මූලික වශයෙන් අර අපි කියන්නේ අලුත් වෙන විදියට, රිනිව් වෙන විදියට හැම දවස් 7කටම සැරයක් බිලියන 70ක වගේ මුදලක් පද්ධතියට නිකුත් කරලා තිබුණා. ඒ පිළිබඳව තමයි සාකච්ඡා වැතිලා තිබුණේ. එතනදී ඇත්තටම අර හැම දවස් 7කටම සැරයක් අර නිකුත් කරන මුදල් ටික ආය පාරක් දවස් 7 කල් පිරුණාට පස්සේ මුදල් ටික නැවතවරක් පද්ධතිය ඇතුළට එනවා. මහ බැංකුව දැන් ස්වාධීන ආයතනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒක නිසා පද්ධතියට කොතරම් මුදල් ප්‍රමාණයක් එකතු කරනවද, කොතරම් මුදල් ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් කරනවද කියන එකේ තීරණයේ තියෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකා මහා බැංකුවට මිසක් ශ්‍රී ලංකාවේ රජයට නෙමෙයි. නමුත් මෙතන ඔය සඳහන් වෙලා තියෙන බිලියන 100ක් එකතු කරා කියලා තියෙන අපි සාමාන්‍යයෙන් දන්න ප්‍රාථමික වෙළඳපොළ පිළිබඳව නෙවෙයි ඔය සටහන යොදලා තිබුණේ. ඒ යොදලා තිබුණේ අර ද්‍රවශීලතාවය සඳහා මහා බැංකුවෙන් මුදල් ලබා ගැනීමේ හැකියාව මත බිලියන 100ක් පද්ධතියට නිකුත් කරා කියන එක තමයි මුදල් මුද්‍රණය වුණා කියලා සටහන් වෙලා තිබුණේ. ලෝකේ කිසිදු රටක රජයකට හැකියාව ලැබෙන්නේ මුදල් මුද්‍රණය කරන්නට හෝ මුදල් සැපයුම කෙරෙහි ඍජු බලපෑමක් සිදු කරන්නට. රටේ සමස්ත මූල්‍ය බලතල මූල්‍ය පාලනය සිද්ධ කරන්නේ මධ්‍යම බැංකුව විසින්. දැන් පසුගිය කාලය තුල නව මහ බැංකු පනත එන්නට පෙර රජයට අවශ්‍ය ඕනෑම වෙලාවක රජයට පුළුවන්කම තිබුණා ඇත්තටම යම් ආකාරයට මධ්‍යම බැංකුවට කියලා ණයක් ලබා ගන්න. මේ තුල මුදල් මැවීමක් සිදු. නමුත් නව මහ බැංකු පනත යටතේ මේ හැකියාව අයින් කරලා තියෙන්නේ. එහෙමනම් මුදල් තොගයේ ප්‍රසාරණය වීමක් හෝ සංකෝචනය වීමක් සිද්ධ වීමක්ද සිද්ධවන්නේ නැහැ. එහෙමනම් මහ බැංකුව සිද්ධ කරන්නේ ඇත්තටම රටේ ද්‍රවශීලතාවේ අවශ්‍යතාවය බලනවා. දිනපතා මේක නිරීක්ෂණය කරනවා. ඒ දිනපතා ද්‍රවශීලතා අවශ්‍යතාවයේ පදනම් කරගෙන යම් ආකාරයකට මුදල් වෙළඳපොළට මුදා හැරීමක් හෝ වෙළඳපොළෙන් මුදල් ලබා ගැනීමක් සිද්ධ කරනවා. මේක රජයේ සුරකුම්පත් හරහා තමයි සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිද්ධවන්නේ. නමුත් එය සිද්ධ කරන්නේ ආර්ථිකයේ සමස්ත විචල්‍යයන් වන පොලි අනුපාතකයේ මුදල් සැපයීම මේ වගේ උද්ධමනය වගේ දේවල් පාලනය කරන්නට. ඉතින් ඒව අනිවාර්යෙන් සිද්ධ වෙන්නට ඕනේ. එහෙම නැත්නම් රටේ සමස්ත මූල්‍ය පද්ධතිය කොහෙට යනවද කියලා අපි දන්නේ නැහැ. ඒක යම් ආකාරයකට බිඳ වැටීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා මහ බැංකු වෙබ් අඩවියේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා එවැනි මුදල් අච්චු ගැහිමක් සිද්ධ වුණේ නැහැ. It is not accurate and baseless කියලා. පදනම් විරහිතයි, ඒ වගේම වැරදි කියලා ඉතාම පැහැදිලිව මහ බැංකු වාර්තාවේ තියෙනවා. එහෙම තියෙද්දි මේ දේශපාලනයෙන් අනාථ වෙච්ච, දේශපාලන හිඟන්න බවට පත් වෙච්ච අය එක එක නන්නත්තර දොඩෝ යනවා. හැබැයි ඉතා පැහැදිලිව මහ බැංකුව ඒක වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ගම්මන්පිල කියන්නේ වාර්තාව අනුව නිකුත් කරපු නිවේදනය අනුව මේ අච්චු ගැහුවයි කියලානේ කියන්නේ. ඉතින් අච්චු ගැහුවා කියලා කොහෙවත් දෑනි. ඉතා පැහැදිලිව ඒ මහ බැංකු නිල වෙබ් අඩවියේ තියෙනවානේ. එහෙම තියෙද්දි ජනතාව රවට්ටන්න, ජනතාව නොමග යවන්න මෙවැනි බොරු කියන එක තමයි ඒගොල්ලන්ගේ රස්සාව. මේක ඇත්තම රස්සාව. මේ රස්සාව තව දවස් 14 ඉදිරිපස්සේ ওই රස්සාවක් නැහැ. ගම්මන්පිල මහත්තයා ගෙදර